பந்து விசாக்கா சக்கிலுமின் திவேனோ அவுபேசினே வமாத் பந்து அவனாமேனே பிரத்தம் பந்து சாமரத்துங்க சுவதாயக்க மப்பியானாக பார்த்தனாக்கலா பிரியத்தாரக்கு தரமானனி ඉතාමත්ම විශිෂ්ට පාලක් බැගොඩිස් කාලෙක් සහ ඕව මිඩ්විකට් දෙසින් පන්දුව ගුවන් ගත කළේ තෙලින සමරතුංග මගේ කුඩා ලැකුණු සටහන් කරවා මවිතේ දැනූ ආකාරයක් දටුවේ සමරතුංගගේ එම අපූරු පාලත් සමග ප්‍රියතර ගෙඩර බලනේ අති විශිෂ්ට දකුණත් පිතිකරුවෙකු මෙම වන් වයිස් තරග මාලාවට සම්බන්ධ වී තිබෙනවා අති විශිෂ්ට වමත් පන්දු යවන්නෙකු ඔහුට පන්දු යවමින් තිබෙනවා සියල් සපිරි තරග මාලාවක් වන් වයිස් challenge trophy තරග මාලාව ඔබේ සේන දිවෙණි එවර හොඳ පාඳුවක් මෙන සාර්ථක ප්‍රතිඋත්තරයක් ඔබේ සේන නැවත ලබා දෙනවා යදී තිලින සමර තුංග පාලනය කළයිව පන්දුව තුල දැන් සොදරා වානේ නිශාන්ත වීරකෝන් ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දුව තුල එතෙක් මෙතෙක් ඉතිහාසයේ අභිවුණු හොඳම වමත් පිතිකරුවන් අතර ප්‍රමුඛ ස්ථානයේ හිමි කර ගාතයි පැහැදිලිවම සටන් කාමේ වමත් පිතිකරුවා එකලකදී වැලිගම රොයල් නායකත්වයේ පවා හෙබ වූ ක්‍රීඩිකා පියතර ගෙඩරවානනි මේ විශේෂ නිවේදනයේ කරම් දැනිය සිසි නායකවරයාට සහ මගල් කන්ද නායකවරයාට ඉක්මනින් පැමිණෙන මේ ස්ථානයට දුර්වල පාඳුවා ගොබේ සේනේදී යොමු කළේ යාන හොවයිට් පාඳුවා කියා තීරණය කළ මගල් කන්ද කණ්ඩායම් නායකවරයා සහ කරම් දැනිය සිසි නායකවරයා මේ ස්ථානයට ඉක්මනින් පැමිණ යුතුයි ඔබෙසේන සොදරවාණි දැන් පන්දු ආරේ ක්‍රොප් එක කරාට ඌව පළාතේ බිබිල අප්‍රදේශය තොලෙන් ක්‍රීඩාවට සම්බන්ධ වුණු ක්‍රීඩිකා අරවා පහරා කියලා කරාට ව්‍යායාම් කළා මේ සබරගමුව පළාතේ නැකම් කියන වම පිතිකරුව අපේ තර ගෙඩරවාණි ඇඹිලි පිටිය පුරවරේ ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දුව තුල ආස්පේක්ෂක සිත් දිනාගත් සහින කුමරා වම පිතිකරුව පැහැදිලිවම නිශ්ශබ්ද වීරකෝන් ඉන්දිය තරග මාලාව තුල තරග මාලාවේ විශ්පිත පිතිකරුවන් ඉන්දියාත් කළ ක්‍රිකා වීනස් ක්‍රුඩකී ඉන්දිය තරග මාලාවට සම්බන්ධ රුවිට නැවතත් වයිට් පදුවක් උබෙස්සින ගයම් කරන්නේ මේ වමත් පිතිකරුවාට වයිට් යෝක පදුවක් යොමු කරන්න උදානා ක්‍රීඩා පිටියේ උනේ මන්තිකින් පහර දෙමේ කදිම කලාවක් හදරා ඇති සහජ දස්කද නපුගෙන වමත් පිතිකරුවෙකු බව එනිසා පැහැදිලි වූ පිතිකරුවාට අස්ථිරතාවයක් ගෙන දෙන මට්ටමේ පදුවක් යොමු කරන්ටයි ඔයයම් කරන්නේ බැකම් කළු පාරා කෙල්ල කළේ පිත්තටම පන්දුව ලබා දුන් විට කිසිදු ප්‍රශ්නාර්ථයක් නැමැතිව පන්දුව ඇස්සේ තබාගෙන සිටින දා වම පිති කරවා ඒක අදිමට හරවා යානා බැකෝ ඩිස්කාලේ ගතරින් ලැගුණු හයක් දක්වා මෙවන් ආකාරයේ පන්දු යොමු කිරීම සිය දිවි හානි කර ගැනීමකට සමාන තත්ත්වයක් ප්‍රේතාරගේ දරවන්නේ ඒ ලැකුණු හයත් සමග ලැකුණු පූර්ව 15ක් දක්වා වැඩි කරගෙන තිබෙන්නේ පානදුර සුපර් පැෂන්ස් ක්‍රුඩිකින් සහ අවිනස් බොලොන්ජේ ක්‍රුඩිකින් මේ වන් වයිස් චැලෙන්ජ් ට්‍රොෆි තරග මාලාව තුල ක්‍රීඩා කර මේ තාවා බැකම් කළු පහරා කෙබර වයිලානා අන්දසින් පන්දු සානගත කළා දෙවන හයේ පහර මේ පන්දු ආරේ තුල ලබා ගානා ඔබේ සේන සාර්ථකව පන්දු යාමෙන් සිටි ක්‍රුඩිකයා අවසන් නිමේෂයේදී දැන් නිශ්ශබ්ද වීරකෝන් හමුවේ පහර කැමකට ලකුණා මේ පන්දු ආරේ තුල ලබා ගන්නා ලද දෙවන හයේ පහර ප්‍රථම පදුවාරයේ අවසන් වෙඩි පිට පානදුර සුපර් පැෂන්ස් ක්‍රුඩිකින්ගේ ලකුණු පූර්ව ලකුණු 21ක් දක්වා වැඩි කරගෙන ඉතාමත්ම සාර්ථක ඉතාමත්ම ඵලදායි ඉතාමත්ම ස්ථාවර ලකුණු පොරවක් නිර්මාණය කර ගන්නට සමත් වී තිබෙනවා අපේ තරගේ දරබානනි ඔබට පන්දු තුනක් ලබා දී තිබෙන නිසා ඊළඟ පන්දු සොයා ගන්න අපේ කිතිරි පන්දු දෙකෙන් ක්‍රොඩක් කළ යුතු බව තරග සංවිධායක රණිතම් ප්‍රධාන තරග තීරකවරයා තීරණය කළා. යානුව දැන් තිල්ල සමරතුංග සුදරා වාණේ අප විස්තර විචාර කටාලේ නැත්නම් ප්‍රධාන ක්‍රොඩා මණ්ඩ පම්පෙන් පාදවට පහර දෙන්න මොහොමඩ් ආෂික්. මොහොමඩ් ආෂික් යනවා ගන්න පන්දු වාරේ ක්‍රොප්ලක කරාන්ට දෙවෙන ආෂික් ශ්‍රී ලාංකික සැහැල්ලු පන්දුවේ අතිශයම බල සම්පන්න ක්‍රීඩකයා පාරා කෙල්ල කරනවා අයවර ලොෆ්ටඩ් ඔන් ඩ්‍රයි පහරා කෙල්ල කළා උඩ පන්දුවක් බබට පත් කළා තිලින සමර තුංගගේ ඉනිමේ නිමාව විශිෂ්ට පිතිකරුවෙක් නිමා කළ සතුට නැත්තම් ඌ දබාගත් සතුට දැන් සමරනවා පානදුර සුපර් පැෂන්ස් ක්‍රුඩකින් මොහොමඩ් ආෂික් ඉතාමත්ම බල සම්පන්න ක්‍රුඩකෙක් මිනිත්තු
ඔබ ඉක්මනින් තරගය ආරම්භ කරමු. ක්‍රීඩකයා ඉක්මනින් පැමිණිය යුතුයි. අකාලගණක යන්ත්‍රයේ තාවකාලිකව නතර කර තිබෙන්නේ පිතිකරුවා පැමිණෙන තෙක්. නමුත් පිතිකරුවා නොපෙනියොත් තත්ත්වය බරපතලයි පැහැදිලිවම. තාරක පැමිණෙන්නේ ක්‍රෝඩා පිටිය තුළට. ශ්‍රී ලංකාවේ හිතුවක්කාර තාරක නමින් නම් කළැපේ අතිශයින්ම ප්‍රවේගකාරී පිතිකරුවා අපේ තරගෙ දරවන්නේ. බැරග මෙස්සි ක්‍රීඩකින් සමග ශ්‍රී ලාංකික සැහැල්ලු පන්දුව වර්ණවත් කළ ක්‍රීඩකයා. කාසිවාසි ජයගත්ත මාගල් කන්ද සහ කරම්දෙනිය අතර තරගයේදී කරම්දෙනිය නායකවරයා උතිර්ණ කළ පන්දු යවන්න යනු මාගල් කන්ද පිතිකරුවන් සුදරම් දී යුතුයි. කොරාපිටිය තුළ පන්දුවට පහර දීම සඳහා යනු වන් වයිස් තරග මාලාවට ශ්‍රී ලංකාවේ සිහින පිතිකරුවන් ශ්‍රී ලංකාවේ සිහින පන්දු යවන්නන් රඳවා ගන්නට අතරග සංවිධායකරුට හැකියාවක් ලැබී තිබෙනවා. මේ හිතුවක්කාර තරග ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දුව තුළ මාදුටු අතිශයින්ම භයානක දක්වන පිතිකරුවා ආශික් පන්දු යවන්නේ හරවා පාරා කෙල්ල කරන දිලීප ප්‍රියදර්ශන කරන රැකින කුඩකියා පන්දුව රැක ගන්නට වෑයම් කළා. ඔහුගේ ඇසිරිම අනුව මා විශ්වාස කරනවා පිටේ පිටතග්‍රේ බැඳෙන පන්දුවක්ද කියා. උඩ පන්දුව ගිලියාවක් පැහැදිලිවම ඒ බරපතල තත්ත්වයක් හිතුවක්කාර තාරික වැනි පිතිකරුවෙකු ලබා දෙන ප්‍රථම අවස්ථාව මගහැර ගැනීම සම්පූර්ණයෙන්ම තරගයක් වෙනස් වෙන තුළු අවස්ථාවක් පැහැදිලිවම සොදරාවානි ධනුෂ්ක සම්පත් කඩු රැකීමේ කාර්යය නියැලෙන්නේ නැහැ. දිලීප ප්‍රියදර්ශන කඩු රැකීම සඳහා ඔන් සයිඩ් දෙසින් පහර එල්ල කරන්න වෑයම් කළේ ධනුෂ්ක සම්පත් මිඩෝෆි ක්‍රීඩා කරන කුඩකියා පන්දුව රැගෙන බාර දෙන විට ලකුණක් කිමි කිරි ගන්නවා. දැන් සුදරාවානේ නිශාන්ත බීරකෝන් ඇබිලි පිටේ ජාතික පාසලේ අධ්‍යාපනය ලද දකුණ අපිති කරවා ශ්‍රී ලංකාවේ නමගේ ක්‍රීඩා සමාජ රැසක් සමග එක්ව ක්‍රීඩා කලායක් ඒ සෑම කණ්ඩායමකටම ඉතාමත්ම කදිම ජයග්‍රහී ගමන් මගක් යොමු කර දුන් ක්‍රීඩකයා. එවර දාර්ශනීය පහරක් රැක ගන්න සුපිරි උඩ පන්දු රැක ගැනීම නැත්නම් අතර කර ගැනීමක් ප්‍රසන්න දම්මික කදිමට ලකුණු පහක් අපාදු කළා අප්‍රිය තරගෙ දරවන්නනේ. සමහරවල් සමීර සඳරුවන් පන්දුව රැක ගත්තේ ඈත සිට විශේෂයෙන්ම ඉසුරු දැන් අපගේ පෙනීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. වයස අවුරුදු 40 පැන ඇති අයෙක් නිසා මාගේ වෛද්‍යවරයා මාට ප්‍රකාශ කළා කණ්ණාඩි පැලඳ සිය ජීවිකාව ගෙන යන මෙන් මා විශ්වාස කරනවා ලබන මාසය තුළ මා ඒ අවස්ථාවට සම්බන්ධ වෙන බව. අප ඉක්මනින් තරගය ආරම්භ කරමු. කරුණාකර කාල වේලාව ගන්න එපා. අශාප් ටෙලිෆෝන් පැමිණ තිබෙනි පන්දු ආරේ ක්‍රාප් එක කරන්න. එක් පන්දුවක් අස්ථානගත වේ දිනිසා වීරස් ක්‍රිකට් අවස්ථාව ලබා දෙනවා තරග තීරකවරයා වෙනත් පන්දුවක් ලබා ගන්න. අරවා පහරා කෙල්ල කියලා ස්කාලේ ගතරින් පන්දු ස්ථාන ගත කරන්නේ හතරේ සීමාව දක්වා නිශාන්ත බීරකෝන් විශාල පහරවල් වලට වඩා ලකුණු ලැබෙන පළදායි පහරවල් වලින් නැත්නම් මේ ක්‍රීඩා පිටියේ ඇති හිඩස් වලින් ලකුණු ලබා ගන්නට වෑයම් කරන ක්‍රීඩකයා වීරකෝන්ගේම ලකුණු හතරත් සමග ලකුණු පූර්ව ලකුණු 27යි නිශාන්ත බීරකෝන් නොදෙමි ලකුණු 17ක් ලබාගෙන තිබෙනවා. ඒට කදිම හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරක් අන්තර්ගත කරගෙන තිබෙනවා. තිලින සමර තුඟ ලකුණු 7කට දැවි ගියා මොබඩ ආශිකමුයි. අශාන්ත ලෙෆන් සදරාවානි පන්දු ආරේ ක්‍රාප් එක කරන්න. ශ්‍රී ලංකාවේ සිටින ඉතාමත්ම ප්‍රබලතම තුන්ගිරියව ක්‍රීඩකයා අප්‍රිය තරගෙ දරවන්නනි. දිවෙනව පන්දු යවන්න හොඳ පන්දුවක් තියුණු පන්දුවක් එවර යොමු කළේ පිතිකරුවාගේ බ්ලොක් හෝල් එක තුලටම පන්දුව යොමු කළා. එක්කලකදී ශ්‍රී ලංකාවේ තුන්ගිරියව ක්‍රීඩකයන් අතර ඉතාමත් ඉහළින් සිටි රජරට නාමේ රුවන් සම්පත් විදේශගත වී සිටිනේ. එසේ සිටියානම් ඔහුත් මේ සේවය ලබා දුන්නා පාන්දුර ක්‍රීඩකයන්ට. නමුත් සිය අනාගත අභිවෘද්ධි වෙන රුවන් සම්පත් විදේශගත වුණා ශ්‍රී ලංකාවේ මාදටු අසම සම තුන්ගිරියව ක්‍රීඩකයන්ගෙන් කෙනෙක් රුවන් සම්පත්. අරවා පහරක් ක්ලික් කිරීමා ගෙවරත් පන්දුව ගමන් කරන ස්කාලේ ගතරින් එහි ක්‍රීඩකෙකු ස්ථානගත කරගෙන තිබෙනවා. ඒ සමගම ලකුණක් කිමි කිරි ගතා
සමාවන රුවන් සම්පත් නැතම් පැමිණ තිබෙනවා අපගේ අනුරාධපුර හිතවත ඕ නැවත වරක් ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දුව තුළ සුපර් පැෂන්ස් ක්‍රිකට්කින් සමග පසුගිය සත්‍යන්තේ ක්‍රීඩා කළ බව මට මතක් කළා. එසේ නම් ඕ තමත් මේ ක්‍රීඩා පිටිය තුළ නැත්තම් මේ සැහැල්ලු පන්දුව රසවත් කරන්නට හැකියාවක් ඇති ක්‍රීඩකයා රුවන් සම්පත් අරවා පහරකට ව්‍යායාම කළා තරක. නමුත් හැකියාවක් නැහැ මේ වන්නාකාරයේ පහරවල් ඉතාමත්ම කදිමට ඉල්ල කරන ක්‍රීඩකයා නමුත් තාරකගේ මේ පහර පිළිබඳව හොඳින් අත්දැකීම කළ යොමු කළ පදවක් මෙම පන්දු යවනා අසන්ත ලෙෆන් සුදාලා වානේ වමත් පන්දු යවන්න දැකුරත් පිටිකරුව හමුයි. එවර පදවක් ඉතාමත්ම කදිමට ඕස්ටම්ප් එක බෙස්සින් පන්දු යොමු කරානේ වලල්ලා විට නවෝදය ජාතික පාසලෙන් සමාජගත වුණු ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් එකල ලෙස දස්කම් පන්වේ පෙන්වමින් තිබෙන ක්‍රොඩකී ආශාන්ත ලෙෆන් ඔහුගේ පන්දු වාරයේ නිම කළා ප්‍රිය තරගේ දරවනනේ. ඒ අනුව පන්දු වාර තුනක් අවසන් වෙන විට ලකුණු පූර්ව ලකුණු 30 29ක් ලෙසයි කියවෙන්නේ ආසන්න වශයෙන් එක් පන්දු වාරයකට ලකුණු 10ක දල වේගයක් ඔවුන් රඳවාගෙන තිබෙන තත්ත්වයක් පෙන්වම් කරන්නේ ක්‍රොඩා පිටිය තුළ අවසන් සස්සිවුවන පන්දු වාරය ඉක්මනින් ක්‍රියාත්මක කර යුතුයි. ප්‍රසන්න දම්මික කැඳවා ගන්නවා අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කරන්නට. අද පානදුර සුප්‍රසන් සංජිත්‍ය තුළ මොහොමඩ් හාමි නොමැති තත්ත්වයක් පෙනෙන්න තිබෙනේ. අදවසේදී ඔහුගේ සේවය නොලබෙන තත්ත්වයක් පානදුර කුඩුකින් ප්‍රසන්න දම්මික සුදරා වාන්නේ පන්දු වාරය ක්‍රියාත්මක කරන්න සුප්‍රසිද්ධ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ක්‍රියාවට සම්බන්ධ වූ ක්‍රීඩකයා පුත්තලම ආනන්ද මහවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ. මිනිත්තු 4ක් තිබෙනවා මේ පන්දු වාරය නිමල් කර ගැනීමට. එතුවක්කාර තාරක සුදරා වාන්නේ පිත හසුරුවාන්ට ක්‍රීඩා පිටිය තුළ වලබ යූත් ක්‍රීඩකයන් සමග කලකදී ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දුව දිග්විජය කළ ක්‍රීඩකයා බැරගම ක්‍රීඩා සමාජයේ බරාවිය මේ පන්දුවට පහර දෙමින් සිටිනේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තුළ සයිස් සමාජික සැහැල්ලු පන්දු ක්‍රීඩා වර්ණවත් කළ ක්‍රීඩකයා රමණීය පහරා කෙල්ල කළා ස්වීප කවද සිට පන්දු ස්ථානය ගත කළා. විශාල පහරකට වඩා ක්‍රීඩා පිටිය ඇති ස්ථානය තුළින් ලැකඩු රැස් කර ගැනීම මැනවින් සිදු කළ යුතු බව ඔහු තේරුම් ගත් ආකාරයක් අප දුටුවේ. තාරකගේ පිත්තෙන් ලැබෙන එම ලකුණු 4ත් සමග ලකුණු පූර්ව 33ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා. පාරක ලකුණු 6ක් ලබාගෙන නොදෙවි. ප්‍රසන්න දම්මික දැන් සොදාලා වානේ රයිට් ඇන් ඕ ද විකට් අම්පෙන් ආසිය පන්දු වාරයේ දෙවන පන්දුව යොමු කරාට පානදුර සුපර් පැෂන්ස් ක්‍රිකට්කින් සහ විනස් බොලොන්ජේ ක්‍රිකට්කින්ගේ තරග ආර්ධේ අවසන් පන්දු වාරයේ මේ ක්‍රාප්ත කරන්නේ තාරක ව්‍යායාම් කළේ ඔන් සයිඩ් දිසින් ප්‍රබල පහරක් වෙත යාට නිශ්ශබ්ද වීර ගෝන් නන් සයිකේනි රැඳී සිටනවා. තාරකට වැඩි පන්දු ප්‍රමාණයක් මගහැරී ගියා අවුන්ගල් රාජපක්ෂ ක්‍රීඩා පිටිය තුළ. මේ වඩාකාරයේ මගහැරෙන පන්දු ප්‍රබල පාඩුවක් විනස් බොලොන්ජේ ක්‍රිකට්කින්ට ප්‍රේතරග දරබානනේ. මේ තරග කරන්නේ ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දුවේ අංක එක ස්ථානයේ සහ අංක දෙක ස්ථානය හිමි කරගෙන සිටින කණායම් දෙකක් පැහැදිලිවම ලැකුණක් හිමි කර ගන්නවා. නිශාන්ත බීරකෝන් පිටේ පන්දුව වැටෙන විටම සිය කඩුල්ල වෙත දිවාමින් සිටියා. එම ලැකුණත් සමග ලැකුණු පූර්ව ලැකුණු 34යි මෙකී වර්ෂය තුළ ශූරතා කුසලාන 47ක් දිනාගත් කණායම පන්දු යවානේ. ඒකී ශූරතා කුසලාන 47ක් දිනාගත් කණායම පන්දුවට පහර දෙමින් සිටින්නේ ප්‍රියතර ගේ දරවනනේ. කරට කර සටන් කරන ප්‍රබලතම කණායම් දෙකක් One Voice Challenge Trophy තරග මාලාවේ ප්‍රථම වටේ තරගයකදී මුණ ගැසීම දෛවෝපගත හමුවීමක් පැහැදිලිවම දිවෙනවා. නැබත වරක් සිය පන්දු වාරයේ තවත් පන්දුවක් යොමු කරාට පොල්ටොස් පන්දුවක් එවර පහරක් කෙල්ල කරන මිඩ් විකට් දෙසින් පන්දුව ගුවන් ගත වෙන්නේ. ආයවර ලැකඩු 6ක් යා තීරණය කළා. මේ ක්‍රීඩා පිටියේ හැසිරීම අනුව මෙම දෙල්ගසයි පන්දුව දැවටු අනිවාර්යයෙන්ම ලැකඩු 6ක් ඉම වෙනවා. නිශාන්ත වීර කෝණ්ඩ දැඩි වාසිදායක තත්වයක් තිබුණා ඒ හරහා. එයානුව ලැකඩු පූර්ව 40ක් දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. ඉංග්‍රීසි ජාතිකින් මේ දෙල් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ශක්තිය හීන කරන්න නැතිනම් ඔවුන්ට ලෙඩ රෝග උපද්දව ඇති කිරීමේ අරමුණේ. නමුත් ඔවුන් දෙල් සමග පොල් සොයා ගැනීමත් සමග බලමාලුත් සොයාගත්වා දක්ෂිණ ලංකාවේ. සුද්දන්ට වඩා දැන් දෙල් රස විඳින්නේ දක්ෂිණ ලංකාව තුළ. ප්‍රියතරගේ දරබාරණි පහරක් කෙල්ල කරනවා නිශාන්ත වීරකෝන් කදිම පහරක් එවර වයිලාන ආන්දසින් ගුවන් ගත කළා. සියලු ගෞරව මේවා දකුණත් පිතිකරුවා තමා නමින් ලියවා ගන්න අපිට ලැකුණු පුරෝ ලැකුණු මායිදන්නේ මේ හිතෝතුනි වැඩිම දුරක් ගෙවාගෙන කොළඹට ක්‍රිකට් ගහන්න එන ක්‍රීඩකෙක් වුත් මානිවරදී මේ කතරගම මොනරාගල දිස්ත්‍රික්කයේ
වැල්වාය පාදේශ වැල්වාය චන්ද බලපදේශයේ කතරගම පාදේශය බලපදේශයේ සෙල්ල කතරගම සිට මේ ක්‍රිකට් තරග සඳහා පැමිණ ගීරක අදුලංග රුක්ෂාන් තුලංග රුක්ෂාන් පැමිණ තිබෙනවා පන්දු යෑම සඳහා ප්‍රථම පන්දු සාර්ථක පන්දුව දනුෂ්ක සම්පත් ලංකාවේ අංක එකේ පිටිකරුව අඩරේව එවරක් සාර්ථක පන්දුව අකෙලවන්නේද කියන ප්‍රශ්නේ මා සිරිනේ විනිශ්චකාරවරයා වයිට් පන්දුවක් ලෙස අඥා කරන අතිරේක ලකුණක් ඉදෝතුනි එම ලකුණ සමගින් කණ්ඩායම මුල් ලකුණ දාත් එක ලකුණකින් ඊළඟව සමාවන්න විනිශ්චකාරවරයා තමගේ තීරය වෙනස් කර ගන්නවා මම දන්නේ වයිට් පන්දුවක් අපකාශ කරේ ඔව් දැක්ක නෑ කියලා ප්‍රකාශ කරන පාදේ පන්දු වැද තිබෙන්නේ කෙසේ නමුත් නෑ ඊට කඩ ලකුණක් ලබා ගැනීම ලකුණු தত্ত্বය තවමත් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන පන්දුර පහර දෙමින් සිටින මායි දන්නේ සුපර් පැෂන් ක්‍රිකයා ජනක පිරිස් මාත්මා කළමනාකාරීත්වයේ දරන පානදුර සුපර් පැෂන් ඒ වගේම නාලක පෙරේරා මාත්මා කළමනාකාරීත්වයේ දරන වීනස් බොලොඤ්ඤෝ මේ පළාත් දෙකක් වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව මැතිවරණ කොට්ටාසේ වීනස් බොලොඤ්ඤෝ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර බලොත් මැතිවරණ කොට්ටාසේ පානදුර සුපර් පැෂන් අතර තරගය වරක් සාර්ථකයි මායි දන්නේ මේ පොන්දේවන්නාගේ කොණ්ඩ මෝස්තරේ දකිද්දි මට සී වෙනවා ලසිත් මාලිංගට පෙර සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කර හෙන්රි ඔලොංග ආලෝකේ කොණ්ඩ මෝස්තර ගැන කතා කරන ජනප්‍රියතම කොණ්ඩ මෝස්තරේ පත් කරේ ඔහු තමයි අතීතයේ සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කර කළු ජාතික වර්ණවාදී ගැටුම් සමගින් ක්‍රිකට් ක්‍රීඩාවට ලෝකෙට අයිමු තවත් දක්ෂ ක්‍රීඩකයෙක් ඉවර දුලංග රුක්ෂාන්ගේ පඳුර අලංකාර ෆ්ලික් පාරක් එල්ල කරනවා කෙසරොත් පඳුර ඩිම්බිට් ටිකට් කලාවේ පඳුරක් එන කීරේ අනතර කරගැනෙද්දී ඒක ලකුණක් මේ කතරගම එක්ස්ප්‍රෙස් යන හඳුන් නඳුන්වන්නේ මේ පන්දේවන ක්‍රීඩකයා ඉදා රත්ගම එක්ස්ප්‍රෙස් ලසිත් මාලිංග රාවල් පින්ඩි එක්ස්ප්‍රෙස් සොයිබ් අක්තර් මේ පන්දේවන කතරගම එක්ස්ප්‍රෙස් දුලංග රුක්ෂා නිදෝදනි ප්‍රබල පන්දෝරයක් ක්‍රියාත්මක කරනවා මේ පන්දුරේ පන්දු හතර තුනදී ඔව් තාමත් එක ලකුණක් පමණ ලබා දී තිබෙන්නේ ලකුණු එකයි තාම ලකුණු පූර්ව දැන් පන්දු 16ක් තුනදී ලකුණු 36ක් ලබා ගත යුතුයි මේ තරගය ජයග්‍රහණය කරමින් තරගාවලියේ දෙවන වටේ සදා සුසුකම් ලැබෙන දිවෙනවා දුලංග රුක්ෂාන් වේග වැඩි කරමින් එල්ල කරන පන්දුව රස සාර්ථක පන්දුව යොකලෙන් දෙපත්ත කරන පන්දුව බ්ලික් පාරක් එල්ල කරමින් එක ලකුණක් ලබා ගන්නවා මේ සෑල්ලු පන්දු රාමුව තුල සිටින විනීතම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබු ක්‍රීඩකයෙක් ඉදිරි මොහොමඩ් සෛරාන් සහ සමීර සඳරුවන් තමයි හිතෝදි ලෝකේ ඩැනියල් විටෝරි යුනිස් කානන ක්‍රීඩකයන් විනීතම ක්‍රීඩකයන් ලෙස අභිෂේක ලබද්දී සෑල්ලු පන්දු රාමුව තුල විනීතම ක්‍රීඩකයන් ලෙස ගන්න සඳරුවන් ඉදිරියේම සිටින ක්‍රීඩකයේ ප්‍රථම පන්දුරේ තුල ලකුණු දෙකකට සාර්ථක පන්දුරයක් අවසන් කරන්නේ තවත් පන්දු 15ක් තුලදී ලකුණු 35ක් ලබා ගත යුතුයි සුපර් පැෂන් කණ්ඩායමේ ප්‍රබල ආධාර කරුව අපගේ හොඳ මිත්‍රයා සැරසන් කණ්ඩායම නියෝජනය කර ප්‍රවීන් වික්‍රමධාරී අප සමග සිටියා එක්වරම වූ ගමන් කර තිබෙනවා පන්දු 15යි ලකුණු 35යි ලක්ෂ 15 දක්ෂන් විමසනවා 35යි නේද කියා ඔව් දක්ෂන් පන්දු 15 ලකුණු 35යි ලක්ෂ 15 ඩිලිවරිස් රිමේනින් 34 රන්ස් නීඩඩ් වි ආර් ඉන් ද බිග් මැච් ඔෆ් ද ටෝර්නමන්ට් Number 1 and number 2 rank inside play that oh good delivery Tharaka Madushan represented that Hambat Ambalanthura Thera Puthaben National College the young talented cricketer first delivery dot one 14 balls remaining 34 runs 35 runs needed brilliant is the 35 needed 14 ball 14 deliveries remaining 35 runs needed එස්කම් තාරක මදුසංග පාසම්පිය බෝලින් රයිඩා මොවද විකට්ටු සමීර සල් ක්ලීන් බෝල් බ්‍රිලියන්ට් ඉරවරි සෙක් ෆස්ට් විකට් ලූස් යප් සුපර් පැෂන් ටීම් දැම් නව් බිග් බිග් ට්‍රබල් ඕපන් බැට්ස්මන් සමීර සඳරුවන් ඩිපාස් 1 නව් 2 ෆෝ 1 බ්‍රිලියන්ට් ස්ටාර්ට් බයි වීනස් බොලොඤ්ඤෝ ටීම් 2 ෆෝ 1 Another 35 runs needed. 13 balls remaining. There's a huge task. But cricket is uncertain game. We are wait and see what happened at the middle. 13 deliveries remaining. 35 runs needed. Pandu 13 lakunu 35 ilakke super passer kiya kiyanne. ලකුණු සටහන් කරුවා මාහට 37යි කියලා ප්‍රකාශ කරේ මම එම නිසා තමයි බලන්න මම දැන් ලකුණු 40 ගන්නක් ගහන්න ඕනේ කියලා මම දැන් ප්‍රකාශ කරනවා
ලකුණු සටහන්කරුවාගේ අත්තරද්දක් සිදු වී තිබෙන්නේ. ලකුණු 47ක් ලබා ගත යුතුයි කියලා යාවත් කාලීන කරා. ලකුණු සටහන්කරුවා 37යි කියවගා. ඔහුගෙන් සිදු වී තිබෙන කුඩා අත්තරද්ද කුඩා ලකුණු සටහන්කරුවෙක් අද එකතු වී සිටින්නේ. මායිදානේ රයිව් පහරක් එල්ල කරන නෑ ඊට කල ලකුණක් ලබා ගැනීමට ඔහුගේ සිදු අත්තරද්ද කෙසේ හෝ නිවැරදි කරා. එක ලකුණක් කො ලබා දෙන්නේ නැහැ පන්දුරේ පන්දු තීපය තුල. තවත් ලකුණු 45ක් ලබා ගත්තා. දැන් තරගයේ තරමක් අපහසුයි. සුපර් පැස්සෙන් ක්‍රීඩකයන්ට දිලීප පියදර්ශන පිටිකරුවා සුදානම් පන්දුවක් එල්ල කිරීම සඳහා වේග වැඩි කරමින් රයිඩා මෝදි කටා කඩ එල්ල කරන පන්දුව ඉවර. ආලංකාර පන්දු පාරක් එල්ල කරන උඩ පන්දුවක් විය හැකි රැක ගන්නවා හිතෝතුනි. දිලීප පියදර්ශන ක්‍රීඩාවලිය ඉවත් වෙනවා. දැන් තරඟය දිල්ෂාන් ලකුණු 45ක් ලබා ගත යුතුයි. මා හිතන්නේ අපි ලකුණු 37යි කියලා ප්‍රකාශ කරා. ඒ ලකුණු සටහන් කරුවාටින් සිදු පොඩි අද්දරද පුඩා ක්‍රීඩකෙක් අද සිටින්නේ උසමව වජනේ කරන්න කියලා ප්‍රකාශ කරා. මා හිතන්නේ ඔහුගේ සිදු අද්දරද කෙසේ නමුත් අපේ තරගය යාවත් කියලා කරා. යාවත් කාලීන කරා ලකුණු පූර්ව. තවත් ලකුණු 45ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණ කිරීම. අසන්ත ලෙපෙන් පන්දුර පහර දීම සඳහා බැවෙන තිබෙන්නේ. මයිදානේ ලංකාවේ තුන්ගිරව ක්‍රීඩකයන් අතර ශ්‍රේණිගත කිරීම වල ඉදිරියෙන්ම ශ්‍රී ක්‍රීඩකයෙක් ඉදවතුනි. මයිදානේ වලල්ලා විට නවෝද්‍ය විද්‍යාලයෙන් කැට ක්‍රීඩාවට පොත් ලැබු ක්‍රීඩකයා වමතින් පිටාසුරට තුන්ගිරව ක්‍රීඩකයන් අපත බඳුකේ ආත්ම ක්‍රීඩා තාරක දිව වෙනවා. සාර්ථකයි බඳුව නායර කට ලකුණක් ලබා ගැනීමට විශිෂ්ට බඳුරයා මයිදානේ නිලකුණු බඳුරයා ක්‍රියාත්මක කරා. මේ තරගාවලියේ ප්‍රථම නිලකුණු බඳුරේ කඩලු දෙකක් සමගින් ක්‍රියාත්මක කර අති විශිෂ්ට බඳුරයා තාරක ක්‍රියාත්මක කරද්දී දැන් සුපර් පර්සන් කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණය කිරීමට නම් වික්‍රමයක් සිදු කළ යුතුයි. ධනුෂ්ක සම්පත් සහ අසන්ත ලිපන්ගේ පිත්තෙන් ඉලක්කය ලකුණු 45ක් පන්දු 10ක් තුලදී පන්දු 10යි ලකුණු 45 ඉලක්කේ නව පන්දුරේ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩාව විනිශ්චිතය බඩනාවගේ පළ කළ නොහැකි ධනුෂ්ක සම්පත්ගේ පිත්ත කතා කළ යුතුම අවස්ථාවක සුපර් පැස්සෙන් ක්‍රීඩකයන් සිටින්නේ. මේ නව පන්දු යවන්නා දිල්ෂාන් ප්‍රථම පන්දු තුලදීම සාර්ථක ආරම්භයක් ලබාගෙන තිබෙනවා. දිවේනවා පන්දුවක් එල්ල කිරීම සඳහා වේග වැඩි කරමින් රයිඩම් රවුන්ඩ් විකට් ආකාරයට එල්ල කරන පන්දුව ඒවර දුර්වල පන්දුවක් විය හැකි බෝදුරට ඔවයිට් පන්දුවක් ලෙස සංඥා කරන අතිරේක ලකුණ එකතු වන්නේ කණ්ඩායමේ නමෝන ලකුණ ලකුණු 9යි සුපර් පැස්සෙන් ක්‍රීඩකයා ඔවුන් හබා යන්නේ ලකුණු 47ක දෙවන්ත ඉලක්කයක් හිතවතුනි. තවත් ඔවුන් ලකුණු 38ක් ලබා ගත යුතුයි. මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා පන්දු 9ක් තිබෙනවා මේ ලකුණු 38 ලබා ගැනීමට. දිවෙනවා. මෙවර ආලංකාර කට්පාරක් එල්ලගෙන පන්දු යදිනවා කව සහ ඩී බැක්වර්ඩ් පොයින්ට් කලාප අතරින් හතරේ සීමාව කරා. පන්දු රකින්න ආදී උගස් පන්දු නතර කරගෙන බාර දෙද්දී දරුස්ක සම්පත් ලකුණු 2ක් සුපර් පැස්සෙන් ලකුණු පූර්ව ලකුණු 11 දක්වා නගිනවා. ලකුණු 11යි සුපර් පැස්සෙන් ක්‍රීඩකයන්. තවත් ලකුණු 36ක් ලබා ගත යුතුයි. පන්දු 8ක් තුල පන්දු 8යි ලකුණු 36යි ඉලක්කය. තරගයේ ජයග්‍රහණය කරමි තරගාවලියේ දෙවන වටේ සදා සුස්කම් ලැබීමට ප්‍රබලතම කණ්ඩායම් දෙකක් ලංකාවේ අංක 1 ලංකාවේ අංක 2 කණ්ඩායම් දෙක තරග වදින්නේ. අර ඉන්දියාව පාකිස්තානය හා තරගයක් සේ සමාන තරගයක් ඉදෝදිනි. ඒවරක් දුර්වල පන්දුවක් වයිට් පන්දුවක්. තවත් අතිරේක ලකුණ මේ පන්දු යවන්න තමාගේ පන්දු පතිත කරන ස්ථානය පන්දු යවිය යුතු ස්ථානය පිළිබඳ අනවබෝධයෙන් පන්දු යවන ආකාරය පෙන්නුම් කර ලබන්නේ. ඉස්සරහත් මු කළ යුත්තේ මීට වඩා මේ පන්දු යවන පිළිබඳ අවධානය යොමු කිරීමෙන් තරගයෙන් අනතුරුව
කරන්දේනිය පන්දු ක්‍රීඩකයන් පන්දු රැකීමටත් මාගල් කන්ද ක්‍රීඩකයන් පන්දුර පහර දීමට සූදානම් වන්න. ඉන්පසුව කොට්ටාව සලකි කූල් අතර තරගේ කොට්ටාව පන්දු රැකීමට ලකි කූල් පන්දුර පහර දීමට සූදානම් වන්න. ඒවර සාර්ථක පන්දුවක් ඩිල්සන් පන්දු යවන ක්‍රීඩකයා ලකුණු 12 තාම රැඳී තිබෙන්නේ. තවත් ලකුණු 35ක් ලබා ගත යුතුයි. මේ පන්දුව තුල දනුස සම්පත් අයි පහර කෙල්ල කරොත් යම් සියුම් බලාපොරොත්තුවක් ලබා ගැනීමට පුළුවන්. සුපර් පැෂන් ක්‍රීඩකයන්ට විනෝවා පන්දුවක් එල්ල කිරීම සඳහා ඒවර සාර්ථක පන්දුවක් එල්ලවන්නේ දනුස්ක සම්පත් එල්ල කරන පහර ඩිප් එක්ස්ට්‍රා කව කලාපලට ඇද යනවා. ලකුණක් ලබා ගැනීම උත්සාහ කරන්නේ නැහැ. තාමත් ලකුණු 12 රැඳී තිබෙන්නේ. තවත් ලකුණු 35ක් ලබා ගත යුතුයි පන්දු 6ක් තුලදී. හිතෝදින දනුස්ක සම්පත් මේ පන්දු පහර කණ්ඩායමේ බලාපොරොත්තු වැඩි කරගෙන ඉඳ තිබෙන පන්දුවක්. දිවෙනවා පන්දුවක් එල්ල කිරීම සඳහා ඒවර දුර්වල පන්දු. වයිට් පන්දු තවත් අතිරික ලකුණු. මේ පන්දු යවන්න හොඳින් පන්දු ක්‍රියාත්මක කරත් වයිට් පන්දු ක්‍රියාත්මක කිරීම තමයි ඕන් කරන වරද. එකතු වන්නේ කණ්ඩායමේ 13 වන ලකුණ. ලකුණු 13යි ලකුණු තාත්වය. සුපර් පැෂන් කණ්ඩායමේ බලාපොරොත්තු තරමක් දුරට ඈත්ව තිබෙන ආකාරය පෙන්නුම් කරන්නේ. ඒවර වේගවත් පහරකට උත්සාහ කර උඩ පන්දුවක් ලෙස සුදු ගුණේ තිබෙන අතිරින සමර්තුංග පහසුඩ පන්දුවක් රැ ගැනීම සමගින් දනුෂ්ක සම්පත් ක්‍රීඩාපිටින් ඉවත් වෙනවා. ලකුණු 13යි පන්දුවර 3ක් අවසන්. තවත් ලකුණු 34ක් ලබා ගත යුතුයි. පන්දු පහක් තුලදී පන්දු 5යි ලකුණු 34යි ඉලක්කය. සුපර් පැෂන් ක්‍රීඩකයන් හිතෝදින ඔවුන්ගේ රාජපක්ෂ ජාතික පාසල් ක්‍රීඩා පිටිය තුල මේ තුන්වෙනි අවස්ථාවයි තරග වදින්නේ. ඔවුන් සෑම තරගාවලියකම පළමු වටේ නිවත් වූ අමාගේ මතකයේ නිවැරදින මේ ක්‍රීඩා පිටිය ඔවුන්ට තරමක් අසුභ ක්‍රීඩා පිටියක් දෝ කියන ස්වභාවය මොකද ප්‍රවීණ වික්‍රමධාරි මා සමග කතිකාවත ගේදුනා. මා හිතන්නේ සුපර් පැෂන් ක්‍රීඩකයන් මේ ක්‍රීඩා පිටියේ තුල තරග වැදුණු තරග කණ්ඩායම කිහිපය තුලදීම ඔවුන්ට මේ තරගාවලිය ප්‍රථම වටේ ඉවත් වීමට සිදුවීම. නමුත් ක්‍රීඩා පිටිය අසුභවාදී වන්නට වඩා ක්‍රීඩකයන්ගේ දස්කමුත් වෙකින් ඉස්මද වන් දක්ෂන් කැඳවා තිබෙන පන්දු යම සඳහා වේගවත් පාරක් අසන්ත ලෙපන්ගේ පිටෙන් බොහෝ දුරට තවත් උඩ පන්දුවක් විය හැකි රැක ගන්නවා ඉතාමත් පහසු ලෙස. ඒ අනුව හිතෝතුනි තරගය අතහැර දමනවා. තරගය ජයග්‍රහණය කරනු ලබනවා විනස් බොලොඤ්ඤෝ ක්‍රීඩකයන් ඔවුන් දෙවන වටේ සදා සුසුකම් ලබා දී අප මෙවැනි ස්තුතිවන්ත වන සුපර් පැෂන් ක්‍රීඩකයන්ට මේ තරගාවලිය සම්ම පැමිණීම සම්බන්ධයෙන් අප සුභපතනවා විනස් ක්‍රීඩකයන්ට. අප සූදානම් විනස් සහ සුපර් පැෂන් අතර තරගයේ තරගයේ වීරයාට විකුසලානේ බිරිනැම සදා එම තරගයේ ජය සංකේත ප්‍රදානය කිරීම සඳහා මා ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා.